ඓතිහාසික වටිනාකම් පාරම්පරික දේශීය වෙදදුරන් සොයාගෙන ගිය අපි අදත් ආවේ ඓතිහාසික වටිනාකමක් තිබෙන භූමියකට. මේ තමයි සීතාවක රාජධානියත් කෝට්ටේ රාජධානියත් වෙන්වන අලබලංකන්ද දුර්ගය පිහිටා තිබෙන ප්‍රදේශය. අද නම් මෙය කිරිඳිවල අමිතිරිගල මාර්ගය හැටියට මේ දුර්ගය සංවර්ධනය වෙලා තිබෙනවා. තවත් ඓතිහාසික වටිනාකමක් තිබෙනවා. නවගමුව දෙවොලටත් දෙවනුව මැදකොටටත් දෙවනුව පත්තිනි මෑණියන් වහන්සේ වැඩවාසය කළාය කියන අමිතිරිගල මෙන්න මේ ප්‍රදේශයේ ජීවත් වෙන මිනිසුන්ට කිසිදු අපලයක් දුකක් කරදරයක් විපතක් නොවෙන්න උන්වහන්සේගේ අනුහස බලය ලැබෙනවාය කියලා විශ්වාස කරනවා. දක්ෂ පාරම්පරික වෙදහමිනෙකිනි සොයාගෙන අද අපි ආවේ අමිතිරිගල. රතුදුහුලක් සිරස වසා දෑත සලඹ දැරුවේ යුතුමුතු සිව් සැට අබරණ වැඩ අංජන පිරුවේ. නිතිපති දහමේ බලයෙන් ගලමඩ කර ලූයේ මුතුසලුවේ ගිගිරි නදින් සියලු රෝග දුරුවේ. ඉතාමත්ම සුන්දර ස්ථානයක ඉඳලා පත්තිනි මෑණියන්ගේ වරම වාසනාව අනුහස ලබපු අදත් කිසිදු විපතක් කරදරයක් දුකක් ලෙඩක් ඇති නොවෙන සුන්දර ගම්මානයක් හැටියට තමයි අමිතිරිගල මේ ප්‍රදේශය අපිට හඳුන්වන්න හැකියාවක් ලැබෙන්නේ. මේ තමයි ලබු පිටියොය ආරම්භක ස්ථානය. සුන්දර ජලධාරාවක් ගලාගෙන යනවා වගේ ඔබේ ජීවිතය ගලාගෙන යනවා නම් අන්න ඒක තමයි අපේ බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු තුළ අදත් නිරෝගී භාවය ඔබට අත්පත් කර දෙන්නට වෙදගෙදරත් එක්ක හමුව කතා කරන්නේ දහස් සංඛ්‍යාත රෝගීන්ට සුවපත් භාවය ලබා දීලා සුව කරන්න බැහැයි කියපු බොහෝ රෝග සුවපත් කරපු එරුන්දිනිය වෙද පරම්පරාවේ ප්‍රණීමා දර්ශනී වෙදහාමිනිය. ආයුබෝවන්. මං කතාව මෙන්න මේ විදිහට ආරම්භ කරනවා. අම්මා කියනවා ධෝනි පොඩ්ඩක් මෙහාට එන්න. අර සීය නැතුව ගෙනාපු මිනිස්සයව තාත්තා ඇස් දෙකේ බෙහෙත් ටිකක් ගාලා හොඳ කරපු හැටි බලන්න කියලා කියනවා. අන්න එහෙම තුරුලට අරගෙන ආදරෙන් කියපු කතාව වෙදහාමිනිය කෙනෙක් දක්වා ඇවිල්ලා අද දහස් සංඛ්‍යාත පිරිසකට යලි යලි ජීවත් වෙන්න වර්ම වාසනාව ළඟා කරන වෙදහාමිනේ කෙනෙක් වුණාද? කොහොමද අතීතයේ ඉඳලා ආපු ගමන? ඔව් නලි. මට දැන් ධෝනි කියලා එහෙම කතා කරනකොට මගේ අම්මයි තාත්තයි මට සිහිපත් වෙනවා. ඇත්තටම මට හරි කනගාටුයි. මේ වෙනකොට නලින් මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර නැහැ. ඉතින් ඒ වේදනාව මගේ හිතට බොහෝ සෙයින් මේ වෙලාවේ දැනෙනවා. මොකද ඒ අයගේ උරුමය තමයි අද මට දායාද වෙලා තියෙන්නේ. මම එදා ඉඳන් පුංචි කාලේ ඉඳන්ම මට ලොකු ආසාවක් තිබුණා මේ අපේ පරිසරයත් එක්ක අම්මාගේ කතාත් අහනකොට මේ වෙදකම කියන්නේ මොකද්ද මේකෙන් කරපු අපූර්ව කතා අහනකොට මේ සිහි නැති අය නැගිටනවා මේ වගේ බෙහෙත් අප වෙදකමේ තියෙනවා මේව අහනකොට මට හරි ආසාවක් දැනුණා කුංචි අවදියේ ඉඳලම මේ ගැන හොයන්න මං කුඩා අවදියේ ඉඳලම පාසල් ගිහිල්ලා ඇවිල්ලා ගෙදර තියෙන ගොටුකල ගහ වුණත් අරගෙන බලලා මං මේ ගැන ගොඩාක් හිතුවා ඒ තාමත් කුඩා කාලේ ඉඳලා ඒ විදිහට මම අධ්‍යාපනයේ හදාරලා උසස් අධ්‍යාපනයේ හදාරලා එතනින් පස්සේ මම මේක ගොඩක් ඉදිරියට ඉගෙන ගන්න ඕනේ වෛද්‍ය මේ දේශීය වෙදකම කියලා ඒ අපේ පරම්පරාවේ වෙදකමත් එක්ක මං දේශීය වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගෙන අද මේ වෙනකොට මම මෙතෙන්ට ආවේ කොහොමදවත් කියලා මට හිතා ගන්න බෑ. මම හැම රෝගයක්ම කරනකොට මම බොහොම පරිේශනාත්මකව
මම හොයාගෙන මම කරන වෙදකම් මම හදන බෙහෙත් ඒ වගේ දේවල් අපේ අර දේශීය අපේ පරම්පරාවෙන් එන උරුමයෙන් ලැබපු බොහොමයක් මම සිදු කරගෙන යනවා. මේ දක්ෂතාවය රාජකීය පරම්පරාවක උරුමයක්. එරුන්දෙනිය වෙද පරම්පරාවේ දර්ශනී වෙදහාමිනේ අද කතා බහ කරද්දී අම්ලපිත්ත රෝගයෙන් පීඩා විඳින ඒ විතරක් නෙමෙයි අදෝ මුඛ මාර්ගය ආශ්‍රිතව අර්සස් බගන්දර සමග බොහෝ රෝග පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. සුවපත්භාවයේ ලබන්න බැරි තැන අද දවසේ සැනසීමක් ලැබේ කියන විශ්වාසය තුළ මෙන්න මේ කියන රෝගී තත්ත්වයන් ආහාර මාර්ගයේ සහ අදෝ මාර්ගයේ තියෙන රෝගී තත්ත්වයන් පිළිබඳව පොඩි විග්‍රහයක් කරමු වෙදහාමිනේ. නලින් ලොකු ප්‍රශ්නයක් ඇහුවේ මගේ. මම පොඩි හැඳින්වීමක් කරන්නම්. අම්ලපිත්ත කියලා කියන්නේ ඒක කුඩා බඩවැලුත් මේ අන්නසෝතයත් සම්බන්ධ වෙනවා. මොකද අම්ලපිත්ත රෝගයේදී මේ විෂම වූ පිත පිච්චීම නිසා මේ රෝගීන්ගේ පපුව දැවිල්ල හැදෙනවා, හිසේ කැක්කුමේනවා, කලාන්ත ගතිය එනවා. ඒ වගේ මේ ශරීරයේ ඉහළ කොටස් වලටත් මේ රෝගයේ රෝග ලක්ෂණ රෝගීන්ට පෙන්නුම් කරනවා. එතකොට මහා ස්රෝතසය ආශ්‍රය කරගෙන හැදෙන රෝග ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද තමයි අර්සස්, බගන්දරා, පරිතාන්ත්‍රික, බුදබ්‍රංශ, බුද කන්තු, මස්දලු, විද්‍රදි, ඉන්නන්, බුදේ පටුවීම, බුද පිළිකා. මේ රෝග දැන් අම්ලපිත්ත රෝගයත් ඒ වගේම බුද රෝගවල එන මේ රෝගත් අවසානයේ පිළිකා දක්වාම වර්ධනය වෙනවා. පිළිකාව කියන වචනය ඇහුවත් ජීවිතේම හඬා වැටෙන යලි කවදාවක සුවපත්භාවය ලබන්න බැහැයි කියලා විශ්වාස කරන ජීවිතය කවදද සමුගන්නේ කියන මතයත් එක්ක ජීවත් වෙන බොහෝ දෙනාට ඉතාමත්ම වටිනා දවසක් බවට පත් වෙන්නේ වෙදහාමිනේ දෙන උත්තරෙත් එක්ක. පිළිකාව කියන ලෙඩ රෝගය නිට්ටාවටම සුව කරන්න පුළුවන්ද? සුව කරන්න පුළුවන් නම් කොහොමද වෙදහාමිනේ අපිට විශ්වාස ගන්නවන්නේ? ඔව් නේද. මේ රෝගය අපිට නිට්ටා කරන්න පුළුවන්ද බැයිද කියන එක අපි තීරණය කරන්නේ රෝගියා බැලීමේ, රෝගියා පරීක්ෂා කිරීමේ. මේ පිළිකා රෝගය සුව කරන්න බෑ කියලා තමයි අද සමාජගත වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ගොඩක් අපි දේශීය වෛද්‍යවරුන් හරහා යනවා, බටහිර වෛද්‍යවරුන් හරහා යනවා. මේ රෝගය හරියට හඳුනාගෙන නොමැතිව කටයුතු කිරීම තමයි මේ පිළිකාවට මූලික වෙලා තියෙන්නේ. අපි වෛද්‍යවරුන් හැටියට අපි ක්‍රම හතරකට මේ රෝගියාව පරීක්ෂා කරනු ලබනවා. ඒ ලැබලා අපි මෙයා කොටස් හතරකට බෙදා ගන්නවා. සාධ්‍ය අවස්ථාව, යාප්‍ය අවස්ථාව, ප්‍රත්‍යක්ෂ අවස්ථාව, අසාධ්‍ය අවස්ථාව. ඉතින් අසාධ්‍ය අවස්ථාවේ අරිෂ්ට ලකුණු පෙන්නුම් කරනවා. ඒ කියන්නේ රෝගියා මැරෙන සලකුණු තමයි අපි ඒ කියන්නේ. මම මේකත් නෙමෙයි මෙතෙන්දි කියන්නේ. අපි මීට වැඩිය වෙනත් ක්‍රමයකට අපේ පරම්පරාවේ අපි මේ රෝගය පරීක්ෂා කරලා ප්‍රතිකාර කරනවා නලේ. මේ අසාධ්‍ය අරිෂ්ට මම කියන්නේ නෑ රෝග නිට්ටාවට, මේ පිළිකාව නිට්ටාවට සුව කරනවා හැමෝටම මේක කරන්න පුළුවන් කියන එක නෙමෙයි මම මෙතන කියන්නේ. නමුත් ඒ අරිෂ්ට අවස්ථාවේදී අපට රෝගියා පරීක්ෂා කිරීමෙන් සාමාන්‍ය තත්ත්වයකට මේ රෝගියාගේ ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන් විදියට අපිට මේ රෝගය සුවපත් කරන්න පුළුවන්කම අපේ පරම්පරාවේ පවතිනවා. අද කතා කරන මාතෘකාවෙන් බැහැර වෙන්න තරම් හිතුණා. ඒකට හේතුව බොහෝ දෙනෙක් ඉන්නවා පිළිකා රෝගීන් දුක් විඳින, වද විඳින. මේ පිළිකාව කියලා කියන්නේ මොකක්ද? ශල්‍ය කර්මයකට භාජනය වුණාට පස්සේ, එහෙම නැත්නම් මේ විකිරණශීලී ක්‍රමවේදයකට යොමු වුණාට පස්සේ පුළුවන් ද සුවපත්භාවය ලබා දෙන්න? මේකත් මේ මහා සාගරයක් වගේ ප්‍රශ්නයක් ඇහුවේ. මේ පිළිකා කිව්වම මුළු ශරීරයේම ඇති වෙන පිළිකා ගැන නෙමෙයි කියන්නේ. ඉතින් අපිට ඒ වගේ ශරීරයේ ඇති වෙච්ච අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම අර අපි සාධ්‍ය ආප්‍ය ඒ වගේ හතරකට බෙදාගෙන අපි ප්‍රතිකාර කරනවා කියලා කිව්වා. අර විකිරණශීලී වගේ දේවල් කළාට පස්සේ අපිට මේ රෝගියාට ප්‍රතිකාර කිරීම අපහසු වෙනවා. ඒකට හේතුව රෝගියාගේ තියෙන ශෛල. දැන් පිළිකාවක් කියලා කියන්නේ නලින් යම්කිසි අපි හිතමුකෝ බුදේ කියලා මහා ස්රෝතසේ
අපි ගුදේ කියලා කියන්නේ අඟල් 4මාරක විතර කොටසක්. මේ හතර අඟල් 4මාරක විතර සුළු කොටසක තමයි මේ මහා රෝග රැසක් හැදෙනවා කියලා මම කිව්වේ. ඒකේ අන්තිමට මම කියාගෙන ආව බුද පිළිකාවක් ගැනත් කිව්වා. එතනින් අපි මේ මෙහෙම ආවනේ දැන්. එතකොට මේ එහෙම පිළිකාවක් කියන්නේ මේ සෛලවල අනිසි වර්ධනය. දැන් බුද පිළිකාවක් ආපුවම මේක ජෑම් ගෙඩියක් වගේ ඉස්සෙනවා. ඉසිලයක ගෙඩියක් විදියට තියෙනවා. එතකොට මෙයාගේ මල පහ පිට වෙන්නේ නැහැ. සමහර වෙලාවට පිට වෙනවා. සමහර වෙලාවට ඒක දිරවන්නේ නැහැ. ඒ කියන්නේ සමහර දත්තු කෑම මේ විදියට මෙයානවා. සමහර විට කොච්චර මල පහ කරත් මෙයා මල පහ කරන්න තම ඕනේ වගේ. එතකොට මෙයාගේ මේ කකුල් ඉදිමෙනවා. එතකොට පපුවේ දැවිල්ල, ශාරීරියේ නිකන් කුෂභාවය, ඒ වගේ ශරීර රෝග ලක්ෂණ මෙයා පෙන්නුම් කරනවා. අනිත් එක තමයි දැන් බඩ වැල ගොඩක් ඉදිමුණාම මෙයා අර තැටඹීම වගේ ඒවට පාත් වෙනවා. එතකොට මෙයා අර හිටගෙන ගමන් කරන්න වගේ ගියා වුණත් මෙයාට හදිසිය කිවිසුමක් වගේ ගියත් මුත්‍රා පහ වෙනවා. අර මලස් සමග ශ්ලේෂ්මල, ශ්ලේෂ්මල කියන්නේ මේ සෙම් පදාර්ථ පිට වෙනවා. අනිත් එක මේවා ඉතාම දුගඳයි, ගඳ ස්වභාවයක් දැනෙනවා. අපි මේ අතින් අල්ලලා සමහරට රෝගය පරීක්ෂා කරලා බැලුවොත් මේවා නිකන් හරි අපි කියන ලාටු කියලා, මැලියන් කියලා, ඒ වගේ මේ ඇලෙන ස්වභාවයක් ගන්නවා. ඒ වගේ මේ පිළිකාවල ලක්ෂණ. ඉතින් මේ පිළිකාවල් මේ ශරීරයේ හැම තැනම හැදෙනවා. මේ තරම්ම වටිනා පාරම්පරික වෙදකම සංගවාගෙන හිටියේ කියලායි මට හිතෙන්නේ. ඇයි මෙතෙක් දවස් මාධ්‍යට ආවේ නැත්තේ? ඒකට හේතුව තමයි මගේ දේශීයත්වයේ රැකගෙන මට නිහඬව එන අහිංසක රෝගියාට සුවපත් කිරීමෙන් මම මානසික සුවයක් ලබනවා. මම මේ වගේ අර දර්ශනය වෙන්න ඒවට ඒ වගේ උවමනාවක් මට තිබුණේ නැහැ. මගේ කැමැත්තක් තිබුණෙත් නැහැ. මං කුඩා කාලේ ඉඳලම මගේ එහෙම ආසාවක් තිබුණේ නැහැ. මගේ මට උවමනාව තිබුණේ මගේ ළඟට එන දැන්සත් මල් ලෙඩ්ඩු දවසකට 70ක් විතර බලනවා. ඉතින් ඒ මට ඒ හොඳටම ඇති. ඉතින් මට ඒ ටිකත් කරගන්න බෑ. ඇත්තනම හරි අමාරුවෙන් කරන්නේ. දැන් වයසටත් ගිහිල්ලා නේ ටිකක්. විශේෂඥ වෛද්‍යවරයෙකුනු ඩේවිඩ් සර්වන් ස්වීබර් කියන විදේශිකයා පර්යේෂණ පවත්වල හොයාගත්තා පිළිකාව සුවයක් ලැබීම සඳහා මානසිකව ඇති කරගන්නා වූ ශක්තිය වඩාත් වටිනවාය කියන. ඒ පර්යේෂණ සාක්ෂි සියල්ල එකතු කරේ මෙවැනි වෙදකම් පිළිබඳවත් හදාරලා. දේශීය වෙදකමේ තිබෙන විශිෂ්ටත්වය ගැන දන්න ඔබතුමිය අර පාරම්පරිකව තිබෙන ප්‍රතිකාර ක්‍රමවේදයේ කිවුනම් වටිනවා. දැන් අම්ලපිත්ත රෝගයක් තියෙන කෙනෙක්ගේ අපි එයාට හැදිච්ච පිළිකා අවස්ථාවකදී මේකෙදි පිළිකා හදනවා. මොකද අම්ලපිත්තය කියන්නේ දරුණු රෝගයක්. රෝගියා විතාම දුක් පීඩා විඳිනවා, වද විඳිනවා. ඒ වගේ රෝග අවස්ථාවකදී අපි ඉස්සෙල්ලා මෙයාට ප්‍රතිකාර පන්තිය විදියට කසාය, ශරීරයට කසාය දීලා ඊළඟට අපි මෙයාගේ රෝග පරීක්ෂා නිතර රෝගියා පරීක්ෂා කරමින් ඊළඟට අපි මෙයාට කරනවා කටු තැවිල්ලක් කියලා. ඒකෙන් පස්සේ අපි මෙයාට ඒ කටු තැවිල්ල අපිට අවශ්‍ය පමණට රෝගියාට වෙලාද මේ රෝගයේදී කියලා බලලා ඊළඟට අපි ප්‍රලේපයක් කරනවා, ලේපයක් දානවා. ඊළඟට අපි මෙයාට මේ දුමක් අල්ලනවා. මේ වාගේ ප්‍රතිකාර පන්ති කීපයක් අම්ලපිත්ත රෝගී අවස්ථාවේ ඇතිවෙච්ච පිළිකාවකට අපි කරනවා. ඒ ශරීරයේ අභ්‍යංගයට කසාය දෙන අතරේ
දිවිකට්ටක් අරගෙන ඒකට බෙහෙත් ඖෂධ පුරවලා කරන ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. වේදාමිනි. ඔව් නේද. අපේ පරම්පරාවේ තියෙන වටිනාම තැවිල්ලක් තමයි මේ කටු තැවිල්ල. ඒ ඉබ්බගේ කටට දාලා කරන ප්‍රතිකාරයට පෙර ආතු අපි අපේම පාරම්පරික වූ පිළිකා තෙලක් තියෙනවා. ඒ පිළිකා තෙල අපි මේ සත්වින්ගේ මැරිච්ච සත්වින්ගේ සත්ව කොටස් ගස්වල පිළිල වර්ග විශේෂත වූ බෙහෙත් ඖෂධ අරගෙන තමයි අපි ඒ තෙල හිඳින්නේ. අපි මම මයි හදන්නේ කටුවට තෙල් ටික ගාලා උදරයේ එහෙම නැත්නම් මුළු ශරීරයේම තෙල් අපේ තෙල මේ අභ්‍යංග කරනවා. කරලට අපි විනාඩි 25ක් 30ක් රෝගියා තියෙනවා. තියලා දැන් අර මලවාගත්තු බෙහෙත් ඖෂධ තමයි අපි මේ කටුවට පුරවගෙන අපි තැවිලි පොට්ටනිය හදාගන්නේ. අපි ඊට පස්සේ දැන් තවලා මේක තැවීමේදී රස්නයක් ඕනේනේ. නිවෙනවා මේක. අපි ඒ වෙලාවේදී අපේ තියෙනවා බෙහෙත් ඖෂධයක් හදාගත්තු. ඒක අපි රත් කරලා ගන්නවා. ඒක අපි හිමින් මේ අර ඖෂධ උඩට මෙහෙම වක් කරනවා. ඒ වැක් කිරීමේදී අර කටුව රත් වීමක් ඇති වෙනවා. එහෙම කරගෙන යන එහෙම තවාගෙන යන මුළු සිරුරම නම් අපිට සාමාන්‍යයෙන් පැයක වගේ කාලයක් ගත වෙනවා මේ තැවිල්ල කරනකොට. ඒ අතරෙදි අපි නැවතත් කටුවට තෙල් ගානවා. ඖෂධය අර අපි මලවාගත්තු ඖෂධය නැවත අපි අලුත් කරගන්නවා. අලුත් කරගෙන ආයෙමත් අර අපි රත් කරගත්තු තෙල් මේකට දානවා. දාලා ඒ විදිහට තමයි අපි මේ තැවිලි කරන්නේ. අනිත් එක විශේෂයෙන්ම අපි මේ තැවිලි කරනකොට මෙහෙම ඒ වගේ අපේ තැවිලි ක්‍රමයකුත් තියෙනවා. ඒකයි වැදගත් වෙන්නේ. දැන් උදරය තවනවා නම් අපි මේක මේ විදිහට මෙහෙම රවුම් ආකාරයෙන් තමයි අපි තවන්නේ. අනිත් එක රෝගියා අපි මුළු ශරීරේම කරනවා නම් අපි මේ රෝගියා පෙරලනවා. ඒ අංශවලට පෙරල පෙරල තමයි ඒ තැවිලි අපි කරන්නේ. පාරම්පරික ක්‍රමවේදය තුළ හිල් පොල් කට්ටක් අරගෙන දුම් අල්ලන ක්‍රමවේදයක් තිබෙනවා. වේදහාමිනේ මේකත් අපිට අලුත් දෙයක්. අලුත් දෙයක් නන් නෙමෙයි මේක. මේක පරම්පරා විදිහට පැරණිම කාලේ කියන්නත් බැරි තරම් පරණම දෙයක් මේක. මේක දන්නේ නැති නිසායි මේක ඔයාලට අලුත් වෙලා තියෙන්නේ. ඒකයි එතන තියෙන රහස. අපි මේ මම මේක පොඩ්ඩක් කියන්නම්. අපි මේකට ගන්නේ මැටි භාජනයක්. මැටි භාජනය ගන්නේ මේ අපි ගන්න පොල් කට්ටේ ප්‍රමාණයට කට තියෙන භාජනයක් තමයි ගන්නේ. අපි මේ මැටි භාජනය යටට දානවා ලෝහ වර්ගයක්. ඒ ලෝහය දාලා ඊට පස්සේ අපි අපේ ඖෂධ ඒකට දාලා අපි මුට්ටියේ කටට දරුණුවක් තියෙනවා. විශේෂතු දරුණුවක් ඒක. ඒ දරුණුවත් ඖෂධ ටිකක් එකතු කරලා තමයි හදාගන්නේ. හදලා ඒ දරණුව උඩින් තමයි අපි මේ හිල් පොල් කට්ට තියන්නේ. තියලා අපි මේ දැන් මේ දුම් එනකොට දුම් අහක යන නිසා අපි මේක වැටියක් හදනවා උඩු පිටි. ඒ වගේම අපි ඖෂධයකටත් ඖෂධ ටිකක් දාලා වැටියක් හදලා මේකේ කට අපි බඳිනවා. බඳලා මේක අපි හොඳට උණු කරගන්නවා. උණු කරගන්නෙත් අපි කුරුඳු කොහොඹ. අපි ගොඩක් වෙලාවට මේ ගස්වල හැදෙනවා නලින් පිළිල වර්ග. ඒ පිළිල වර්ගවල කෝටු තමයි අපි ගන්නෙ. දර කෝටු අරගෙන තමයි අපි මේක රත් කරන්නේ, උණු කරන්නේ. ඒකෙන් එන වාෂ්පය තමයි අපි රෝගියා වාඩි කරලා අපි ගොඩක් වෙලාවට මේ දූමේ අපි අල්ලන්නේ ගුද පිළිකාවලදී. ඊට පස්සේ අපි එයාට නියමිත ආසිරියක් හදලා අපේ දුම තියලා අපි දුම් ටික අල්ලනවා. සතෙක් කාලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විසක් ශරීරගත වුණාම විසෙන් විස නසන කටුවක් ඇනුනහම කටුව ගන්න තව කටුවක් භාවිත කරන. ඒ විතරක් නෙමෙයි, පිළිකාවක් හැදුනහම ගස්වල පිළිල අරගෙන වෙදකම් කරන. එහෙම කරලා ජීවිත ගංගාව තරණය කරන, ලෙඩ දුක්වලින් පෙළෙන පිළිකා රෝගීන්ට සරණ වෙන ඔබ බෙහෙත් ඔරුවේ දාන. ඔව්, අපි බෙහෙත් ඔරුවේ දානවා කියන්නේ ඖෂධ වතුරේ ගිල්වීම රෝගියා. ඒක තමයි අපේ වෙදකම. අන්තිමට බෙහෙත් ඔරුවේ දානවා. අන්තිමට බෙහෙත් ඔරුවේ මුළු අපේ ගන්න ඖෂධ පිළිල වර්ග. ඒ මේක දැන් එක එක රෝගියාට මේක මෙන් පිළිල කිව්වාම අපි හිතනවා බෙලිගය හැදෙන. ඒක එහෙම නෙමෙයි. අපේ රෝගේ අනුව නිර්ණය වෙන ඖෂධ.
ඒ රෝගයාට අරගෙන අපි ඒවා හොඳට තම්බල අපි බෙහෙත් ඔරුවේ දාලා අපි රෝගියා නිදි කරවනවා. මේක අපේ අර අපි කිව්වනේ අපි පරීක්ෂා කරනවා කියලා ක්‍රම කීපයකට ඒ විදිහට පරීක්ෂා කරලා මේ රෝගියා කොච්චර කාලයක් මේ අවබෝධන ක්‍රියාවලිය තියන්න ඕනේද කියලා ඒක අපි තීරණය කළා. සමහරට පැයක් තියෙනවා, පැය දෙකක් තියෙනවා, පැය තුනක් තියෙනවා. ඒ විදිහට තියලා අපි රෝගියාව ඔරුවෙන් ගොඩට ගන්නවා. ඉතින් අපි මේකට ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ ඇත්තටම මේ ස්වභාව ධර්මයේ අපිට දායාදා කරලා දෙන අති උතුම් වූ ගස්වල පිළිල වර්ග. ඔන්න ඔය වටිනා සිතුවිලි ටික අදහස් බවට පරිවර්තනය කළා ඔබට අරගෙන එන්න අපේ නිෂ්පාදකතුමා ඇතුළු කණ්ඩායම පුදුමාකාර වෙහෙසක් දැරුවා. ඒ වෙහෙසේ ප්‍රතිඵලය භුක්ති විඳින්නේ ඔබ. ඔබට හඳුන්වා දුන්නා. ඔබ තීරණය කරන්න අපට පුළුවන් හඳුන්වා දීම පමණයි සිදු කරන්න. හොඳද නරකද, හොඳ නම් බෙහෙත් ගන්න කියන ආරාධනය අපි සිදු කරනවා. අපිට විශ්වාසයක් තිබෙන නිසා වෙදකෙදර වැඩසටහනට බොහෝ ලංකාවේ තැනින් තැන රැඳෙන සැඟවිලා ඉන්න ඒ සියලුම දක්ෂතාවයන් පාරම්පරික ඥානය ඔබට අරගෙන එන්නට වෙදකෙදර වැඩසටහන හැමදාමත් කැප වෙලා කටයුතු කළා. ඒ කැපවීමේ සම්මානය හිසමත දරාගත් වැඩසටහන වෙදකෙදර. වෙදකෙදරත් එක්ක එකතු වුණේ අද ප්‍රනීමා දර්ශනී ආයුර්වේද වෛද්‍ය වගේම පාරම්පරික වෙදහාමිනේ කෙනෙක් හැටියට අපට මේ කතාබහට එකතු වීම වඩාත් වටිනවා. බොහොම පිං. ආයිබෝ. බෙහෙත් ගන්න ඔබ ඉරිදා දවසේත් බදාදා දවසේත් තමයි ප්‍රතිකාර කරන්නේ. හැබැයි වෙලාවක් නම් වෙන් කරගන්න වෙනවා. ඒ තරම්ම විශාල පිරිසක් රැඳෙන දේශීය වෙදකමේ අගය වටිනාකම වගකිය යුත්තන්ගේ ඇස් ඇරෙන්නට අද කතා බහ කළාය කියලා විශ්වාසයක් අප තුළ තිබෙනවා. අපේ අපේක්ෂාව හැමදාමත් ඔබට සුවපත් භාවය සමුගෙන යන්නට අවසරයි. ආයුබෝවන්.